අයිබෝවන් සුබ දැසනක් ගතවන තපරයකින් පවා බොහෝ සිදුවීම් සිදුවන නැත්නම් බොහෝ වෙනස් වීම් වලට ලක්වන මේ ලෝකයේ තුල අපි ඊයේ දවසේ සිවුදස වැඩසටහනින් ඊයේ දිනේට සමගින් අද දවසේ නැවත ඔබ හමුවන මේ දිනයක කාලය තුල කොයිතරම්නම් සිදුවීම් ප්‍රමාණයක් ලෝකයට එකතු වෙලා තියෙනවා ඇතිද කොයිතරම්නම් පුවත් ප්‍රමාණයක් කතා කරන්න එකතු වෙලා තියෙනවා ඇතිද කියලා ඔබට හිතලා ඇති. ඉතින් ඒ පුවත් අතරේ කතා කළ යුතුම සහ ඔබට වැදගත්ම කියලා හිතන කාරණා ටික එකතු කරගෙන අද සිවුදස වැඩසටහනින් ඉදස්සටින් අපි ඔබ හමුවන්නව පුරුදු වෙලාවට අද තොරතුරු විශ්ලේෂණය කරන්න ඉන්නවා බ්‍රහස්පතින්දා සිවුදස මැතිරි සුපුරුදු විදිහට ප්‍රවීණ විදේශ පිට විචාරක මාධ්‍යවේදී විජේදසා නායක. හයි බොන ඔබට. ඉතින් පුරුදු විදිහට දවසේ තොරතුරු පෙළගස්මත් බලලම ඒ තොරතුරු එකින් එක විශ්ලේෂණය කරමු. අද ජූනි මාසයේ 3 වෙනිදා බ්‍රහස්පතින්දා. එතකොට මේ කාලය වෙනකොට කොයිතරම්නම් මාස ගණනක් දින ගණනක් කොරෝනා වසංගත තත්ත්වයත් එක්කම මේ ලෝකයේ තුල ගෙවිලා ගිහිලා තියෙනවද කියලා අපි කල්පනා කරලා බැලුවොත් එහෙම විශාල කාලයක් මේක. නමුත් කෙටි කාලයක් තුල දීපවා එන්නත් කියන දේ ලෝකයට නිර්මාණය කළ නැත්නම් ඉපදවලා ඉදිරිපත් කරලා තිබෙනවා මේ රෝගීන් මේ වසංගත තත්ත්වයෙන් මුදවා ගන්නට යම් මොහොතකට හෝ වර්තමාන වෙනකොටම එන්නත්කරණය සම්බන්ධයෙන් කතා කරද්දී තියෙන ලොකුම ගැටලුව තමයි දිලිඳු රටවල එන්නත්කරණය කියන ක්‍රියාවලිය සිදු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය. ඇත්තටම එතරම්දි කෙනෙකුට මතුවෙන්න පුළුවන් ජගත් සංවිධාන තිබෙනවා නැත්නම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන සංවිධාන තිබෙනවා මේ අයිට පුළුවන්කමක් තියෙනවද මේ රටවල වෙනින් ඉදිරිපත් වෙලා යම්කිසි ආධාරයක් ලබා දීලා හෝ එන්නත්කරණ ක්‍රියාවලියට දායක වෙන්නට. අද සම්බන්ධයෙන් වර්තාවන තුරතුරු වලින් පෙරසටහන ආරම්භ කරමු. ඔව් සංජීවී දැන් අපි අර මේ වෙන විට මේ ගැවි කොවැක්ස් කියන මේ වැඩසටහන මේක මේ රටවල් 40ක් රටවල් එකට එකතු වෙලා පිහිටුවා ගත්ත වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙල පොදුවේ එකඟතාවයකට අවිල්ල තිබෙනවා ඩොලර් බිලියන 2.4ක් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.4ක මුදලක් වෙන් කරන්නට මේ ලෝක දිලිඳු රටවලට මේ කොවිඩ් 19 රෝගී තත්ත්වය නිම කිරීම සඳහා නැත්නම් මේ අර්බුදයට මුහුණ දීම සඳහා අවශ්‍ය එන්නත් කරන වැඩපිළිවෙලට පහසුකම් සැලසීමට. අපි දන්නවා මේ එන්නත් කරන දැන් වැඩපිළිවෙල දිහා බැලුවොත් එහෙම මේ වසරක් වගේ කෙටි කාල සීමාවක් තුළ එන්නත් ගණනාවක් නිපද වුණා. ඒ වගේ මේ එන්නත් වල මේ කාර්යක්ෂමතාව අනුව ගත්තත් බැලුවොත් එහෙම මේක මේ ඇත්තටම සාර්ථක ප්‍රයත්නයක්. හැබැයි තිබෙන ලොකුම ගැටලුව තමයි මේ අර මේක ඇත්තටම මේ ලෝක ආර්ථිකයේ පවතින විෂමතාව අර ඩිස්පැරිටි එක මේ එන්නත් කරන වැඩපිළිවෙල තුලත් පිළිබිඹු වෙනවායි තමයි. අර ධනය හා ආදායම වෙදියාමේ විෂමතාවයට සමාන ආකාරයෙන් මේ එන්නත් මෙදියාමෙත් විශාල විෂමතාවක් තිබෙනවා. දැන් ඊයේත් පකිස්තානයේ නව එන්නත් සම්බන්ධයෙන් තොරතුරු කතා කළා පාක් වැකිලා එන්නතක්. ඔව් එතනම දැන් එතකොට දැන් අපි බැලුවොත් එන දැන් මේ වෙන විට මේ සමහර රටවල් දැන් උදාහරණයක් ඇට ගත්තොත් සංජීවනි ඇමරිකා එක්සත් ජනපදයේ ඔය ඇමරිකා එක්සත් ජනපදයේ මෙමෝරියල් ඩේ එක කියලා හඳුන්වන්නේ ඔය මේ සමනින් මේ සතියන්තයේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ නිල වශයෙන් ග්‍රීස්ම ඍතුවේ ආරම්භයේ හැටියට සැලකෙන්නේ. අපි දුටුවා මේ වෙන විට ඇමරිකාවේ තත්ත්වය යථාතත්ත්වයටපත් වෙලා. අමාර ඊයේ මම කතා කරේ දැන් අර මේ පෙරේදා දිනේ සමන් කුමාරාම වික්‍රම අපේ ඇමරිකාවේ ඉන්න අපේ හිතවතේ කිව්දේ වාර්තා කරපු. රාම කිව්වා මේ තව සතියක් විතර යනකොට මේ මාස්ක් දාන එකත් නතර කරයි කියලා ඇමරිකා එක්සත් ජනපදයෙන්. දැන් ආපහු ජනතාව නිවාඩු යනවා විවේක සුවය ගත කිරීම සඳහා යනවා ගුවන් ටිකට් පත් දැන් අලෙවි කරනවා තැන් තැන් වලට යන්නට සාද පැවැත්වෙනවා. ඒ අතර ඇමරිකා එක්සත් ජනපදයේ මේ අවුරුද්දකට පස්සේ මේ වෙන විට කොවිඩ් 19 රෝගී තත්ත්වෙන් ආසාදිනයට ලක්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස අඩු වෙලා තිබෙනවා. කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස පහළ වෙලා තිබෙනවා. මොකද ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනයේ විශාල පිරිසක් මේ වෙන විට එන්නත් කරන කියන අඩුම ගානේ එක මාත්‍රාවක්වත් ලබා දීලා තිබෙන්නේ. බ්‍රිතාන්‍ය තත්ත්වය ගත්තොත් බ්‍රිතාන්‍යයේ මේ අඟහරුවාදා දිනේ පළවෙනි වතාවට 2020 වසරේ මාර්තු මාසයෙන් පස්සේ එකදු කොරෝනා වෛරස් ආසාදනය මුල් කරගත්ත මරණයක් සිදු නොවුණු දින හැටියට වාර්තා වුණා. හැබැයි ලෝකයේ අනෙක් කලාපවල තත්ත්වෙ මීට වඩා වෙනස්. අප්‍රිකානු කලාපේ ගත්තොත් අප්‍රිකාවේ රටවල් ගණනාවක මේ වෙන විට විශේෂයෙන්ම මේ අර රෝහල්වල මේ ඉතාම අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ මරණ සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා. ඊළඟට දකුණු ඇමරිකානු කලාපේ ගත්තොත් දැන් ওই පෙරු රාජ්‍යයේ මතභේදාත්මක මැතිවරණයකුත් පැවැත්වුණා. පෙරු රාජ්‍යයේ මේ වරිමිට තත්ත්වය ඉතාම භයානකයි. මේ වසංගත රෝගී තත්ත්වය බොහෝ දුරට ව්‍යාප්ති වීම අවදානමක් තිබෙනවා. අතරම පේරු විතරක් නෙවෙයි දකුණු ඇමරිකාවේ බ්‍රසීලය අනෙක් අතට උරුග්වේ පැරගුවේ පේරු මේ රටවල් ගණනාවක දැන් රෝගී තත්ත්වයේ ව්‍යාප්ති වීම අවදානමක් තිබෙනවා. ඉතින් මේ නිසා ප්‍රධානම අභියෝගය තමයි ඉතාම ඉක්මනින් මේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක ක්‍රියාවට නැංවීම. අග්‍රදිගාසියාතු කලාපේ ගත්තොත් එම දැන් මේ අර්බුදයේ මුල් අවස්ථාවේ පළමු රැල්ලේදී සාර්ථකත්වයක් පෙන්වපු රටවල් තායිවානය අපි දන්නවා ඉතාම
ඉහළ සාර්ථකත්වයක් පෙන්වනවා. දැන් මේ වෙන විට තායිවානයේ තත්ත්වය ඉතාම දරුණු වෙන බවක් තමයි වාර්තා වන්නේ. තායිවානය විතරක් නෙමෙයි සිංගප්පූරුව, ඊළඟට වියට්නාමය, මලයාසියාව. මලයාසියාවේ තත්ත්වය අපි අවධානය යොමු කළොත් එහෙම ඔය නැගෙනහිර ආසියාව, අග්නිදිග ආසියාතික කලාපයේ මේ අර මුල් අවස්ථාවේ ලැබපු සාර්ථකත්වය විශාල වශයෙන් කනපිට හැරි ඇති බවක් තමයි මේ වෙන පිට වාර්තා වන්නේ. මලයාසියාවේ තත්ත්වය ගත්තොත් එහෙම දැන් මේ සාමාන්‍යයෙන් ඔය මිලියනයකට සිද්ධ වෙන ආසාදන මට්ටම ගත්තට පස්සේ ඔය ආසියාවේ ඔය මධ්‍ය ප්‍රමාණය හෝ විශාල ප්‍රමාණය රටවල් අතර වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන රට බවට මලයාසියාව පත් වෙලා තිබෙනවා. කතරම්ද කිව්වොත් එහෙම දැනට මේ වසංගත රෝගී තත්ත්වයේ අපි කේන්ද්‍රීය බවට පත් වෙලා තිබෙන ඉන්දියාව පරයා යමින් මලයාසියාවේ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමක් මේ වෙන විට වාර්තා වෙනවා. ඉතින් අගහරුවාදා දිනේ මලයාසියානු රජයේ තීරණයක් ගත්ත සති දෙකක කාලයක් රට වසා තබන්නට. ඔය එඩින්බර්ග් සරසවියේ මේ මහජන සෞඛ්‍ය පිළිබඳ ප්‍රධානි ඩේවි ශ්‍රීදර් ප්‍රකාශ කරන මේ අපූරු ප්‍රකාශයක්. ඒ කියන්නේ අර ඔහු කියනවා ඒ කියනවා COVID-19 won't end with a bang or a parade. මේක එකපාරට අර හඬක් නගලා නතර වෙනවා කියලා නතර වෙන්නේ නැහැ. ඉතිහාසයේ පුරාවටම වසංගත නිමාවටපත් වන ජනතාව අතරේ ව්‍යාප්ත වීම මේ අර දෛනික ජීවිතයේ වෛරස් විසින් ඇති කරන බලපෑම ක්‍රමක්‍රමයෙන් අඩු වුණාට පස්සේ. ඉතින් අර අනෙකුත් සෞඛ්‍ය අභියෝග වගේ ඉතින් මේ නිසා මේ අභියෝගයට මුහුණ දීම සඳහා රටවල් නිරන්තර සූදානමක පසීමේ වැදගත්කමක් තිබෙනවා. මොකද ඔය තායිවානයේ අලුත්ම මේ පැතිර යන රෝගී තත්ත්වය පිළිබඳව මේ හොංකොං සරසවියේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරයෙක් බෙන්ජමින් කෝලින් ඔහු ප්‍රකාශ කරනවා මේ අර zero transmission රෝගීන් මුළුමනින්ම පාලනය කරත් එකදු රෝගියෙක් වාර්තා නොවුනත් මේ රෝගයේ ආපසු වතාවක් ඉස්මතු වීමේ අවදානමක් පවතිනවා. ඉතින් මේ පසුබිම තුල තමයි දැන් එන්නත් කරන වැඩපිළිවෙල කෙරෙහි විශේෂ අවධානයක් යොමු වෙලා තිබෙනවා. ඉතින් ඔය කොක්ස් ගවි කොක්ස් කියන වැඩපිළිවෙල මේකට රටවල් ගණනාවක් මේක ඇත්තටම මේ අර වැක්සින් ඇලයන්ස් එකක් කියලා හඳුන්වන්නේ එන්නත් කරන්නේ සඳහාම පිහිටුවා ගත්ත සංධානයක් ඊයේ දිනේ පැවැත්වුණ මේකේ වීඩියෝ කොන්ෆරන්ස් එකක් අන්තර්ජාලය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහභාගීත්වය ඇතුව රටවල් 40ක් පමණ ඉදිරිපත් වෙලා සිටිනවා දිලිඳු රටවලට ආධාර ලබා දීම සඳහා. විශේෂම කැනඩාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ එවැගේම මේ මුරිති රාජ්‍යත් එකතු වෙලා තිබෙනවා මේ වැඩසටහන සඳහා. ජපාන අගමැති යොෂිහිඩේ සුගා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 800ක මුදලක් මේ වැඩපිළිවෙල සඳහා පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වෙලා සිටිනවා. මොකද ජපානයේ දැන් අපි දන්නවා මේ වසංගත තත්ත්වයේ අභියෝගයේ හමුවේ මෙවර ග්‍රීෂ්ම ඍතු ඔලිම්පික් වේලේ සත්කාරකත්වයේ තිබ වීමට සූදානම් වෙනවා. නමුත් ජපානයේ තත්ත්වයත් එතරම්ම හොඳ නැහැ. මොකද ටෝකියෝ අගනුවරත් ඇතැම් ප්‍රදේශ තාමත් හදිසි තත්ත්වයක් යටතේ තමයි පවතින්නේ. ඔලිම්පික් උල්ලටත් උන් සූදානම් වෙමින් ඉන්නේ. ඔලිම්පික් උල්ලට මෙවර ඇත්තටම ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තොරව ඔලිම්පික් උල්ලල පැවැත්වීමට තීරණය කරලා තිබෙනවා. ඒ අතර තවත් එක වැදගත් ප්‍රවෘත්තියක් මේ සිනෝවැක් එන්නත. අපි මේ එන්නතේදී දැක්කා මේ ඇතැම් රටවල එන්නත් අර ලෝකයේ තිබෙන මේ බහුදේශපාලනික අර්බුදත් එක්කම සම්බන්ධව අර ප්‍රතිවාදී පාර්ශවයේ රටවල නිෂ්පාදනය කරන එන්නත් ගර්හාවට ලක් කිරීමේ ප්‍රවෘත්ති පළ වෙනවා. ඉතින් ඔය දැන් ඔය සිනෝවැක් එන්නත සම්බන්ධයෙන් යම් යම් ආකාරයට බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නිරතුරුව විවේචන ඉදිරිපත් කරා. බ්‍රසීලයේ නගරයක් මුළු නගරයක්ම මුල් කරගෙන මේ නගරයේ නම සෙරානා. මේක අද තියෙන්නේ මේ සයන්ස් සංග්‍රහාවේ සුප්‍රකට විද්‍යා සංග්‍රහාවක්. සෙරානා නගරයේ 45,000ක පිරිසක් ඔවුනට මේ එන්නත් මාත්‍රා දෙකම දීලා තිබෙනවා. 95%කින් මරණ අඩු වෙලා තිබෙනවා මේ එන්නත ලබා දුන්නට පස්සේ සති පහක කාලයක් තුල. ඒ වගේම මේ රෝගයේ ආසාදන තත්ත්වයන් 80%කින් අඩු වෙලා තිබෙනවා. රෝහල්ගත කිරීම 86%කින් අඩු වෙලා තිබෙනවා. ඉතින් නගරයේ 75%ක ජනතාවක්
එන්නත් කරන්නට ලක් කරලා තිබෙනවා. ඉතින් මේ සෙරානා නගරයේ ආශ්‍රිතව සිදු කළ මේ අධ්‍යයනය සිසු සංවර්ධනයේ වෙමින් පවතින රටවලට විශේෂ වැදගත්කමක් තිබෙනවා. ඒ අතරම සිංගප්පූරුව මේ සිනෝවැක් එන්නත අර ලෝක සෞඛ්‍ය සංවිධානය මේ එන්නත සඳහා අනුමැතිය ලබා දීලා තිබෙනවා. දැන් සිංගප්පූරුව මේ සිනෝවැක් බයෝටෙක් ආයතනය විසින් නිෂ්පාදනය කරන මේ එන්නත තමන්ගේ රටේ පුරවැසියන්ට ලබා දීමට අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඒ අතරම ඇමරිකානු මහද්වීපයේ තත්ත්වය අපි කතා කළා. ඉතින් ඇමරිකානු මහද්වීපයේ රටවල් ගණනාවක් මේ වෙන විට අභියෝගයට ලක් වෙලා තියෙන අර්බුද එකක් වෙලා තිබෙනවා. ඔස්ට්‍රේලියාව පැත්තට යමුනොත් එම ඔස්ට්‍රේලියාවෙත් ගැටලු තිබෙනවා. මොකද මේ එන්නත් සැපයීම පිළිබඳ ගැටලු තිබෙනවා, බෙදා හැරීම පිළිබඳ ගැටලු තිබෙනවා, ඇසසිනිකා එන්නත පිළිබඳව ජනතාව අතර කිසියම් ආකාරයක කුකුසක් තිබෙනවා, ලී කැටික සීමහා සම්බන්ධව කිසියම් ආකාරයක ඊශ්‍රායල් වගේ රටවලින් යම් යම් ප්‍රවෘත්ති වාර්තා වුණා. අනික අතර ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් සංජීවනි තවමත් 102% එන්නත් කරන්න ලක් කරලා තිබෙනවා. ඉතින් ඔය තම තරුණ පරපුරට එහෙම එන්නත් ලබා දීලා නැහැ. ඒ අතර මේ තවත් එක වැදගත් වාර්තාවක් පළවෙනවා මේ ඉසඩෙම්මි සයන්ස් කියන වෙබ් අඩවිය. මේක ඊටවෙ විද්‍යාත්මක ඔය සයන්ස් එකේ නේචර් එකේ පළවෙන ප්‍රවෘත්ති බොහොම සරලව මාධ්‍ය ඉදිරිපත් කරන මේ වෙබ් අඩවියක්. ඔය ඕ වර්ගයේ රුධිරයේ තිබෙන අයට මේ SARS CoV-2 කියන මේ වෛරසය ආසාදනී වීමේ අවදානම අඩු බව තමයි අර සිසු ඒ බ්ලඩ් ටයිප් සෙල්ට වඩා මේක අඩුයි කියලා තමයි මේ නවතම අධ්‍යයනයක් මගින් තහවුරු වෙලා තිබෙන්නේ. කොරෝනා වෛරසයේ මැරලීමට ලෝපුරා ඉන්නත් කරන්නේ සිදුවන ආකාරය සම්බන්ධයෙන් අපි තොරතුරු කතා කරේ. කොරෝනා වසංගතය නිසා බලපෑමට ලක්වන තවත් ශේෂ්ඨ පිළිබඳව අපි කතා කරමු ඉදිරියේදී. ඊට කලින් කතා කරන්න හිතුණු ඊශ්‍රායලය පිළිබඳව හේතුව තමයි ඊශ්‍රායලයේ දේශපාලනයේ අලුත් වෙනස්කම් කිහිපයක් සිදුවන්නට යන වාද කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරන අලුත් තොරතුරු තියෙනවා නේද? ඔව්, දැන් ඊශ්‍රායලයේ දැන් ඔය ගත වුණු වසර දෙකක කාල සීමාව තුළ මැතිවරණ මම හිතන්නේ දැන් යම් විදිහකට මේ සැරේත් පාර්ලිමේන්තුවේ මේ නව රජයට අනුමැතිය ලබා දුන්නොත් පස්වන මැතිවරණයට යන්න සිද්ධ වෙනවා. ඔය ඊශ්‍රායලයේ මේ පාර්ලිමේන්තුවට කියන්නේ නෙසට් മന്ത്രി මණ්ඩලය කියලා. නෙසට් එකේ ආසන තියෙනවා 120ක්. මේ ආසන 120න් 60ක බලය හිමි කරගන්න කණ්ඩායමට නැත්තම් පක්ෂයට හෝ කණ්ඩායමට තමයි රජයත් පිහිටීමට අවස්ථාවක් උදා වෙන්නේ. හැබැයි පසුගිය වකවානුව පුරාවටම අපි දැක්කා මේ ඊශ්‍රායලයේ පැවති මැතිවරණවලදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ සංධාන ගොඩනැගුණේ. දැන් විපක්ෂය ජනාධිපතිවරයා හමු වෙලා ප්‍රකාශ කළා තිබෙනවා තමන්ට 60ක බහුතර බලයක් තිබෙනවා කියලා. ඉතින් ඒ අනුව අපිට දකින්නට පුළුවන් බෙන්ජමින් නෙතන්‍යාහුගේ දේශපාලන ජීවිතය බොහෝ දුරට මෙතනින් නිමේ වේවිද කියලා විශ්වාස කරන්න පුළුවන්. මොකද අපි දන්නවා ඔහුට එරෙහිව විවිධාකාරයේ චෝදනා පසුගිය කාලය තුළ එල්ල වුණා. ඉතින් ඊශ්‍රායලයේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නව සන්ධාන රජයක් පිහිටුවීමේ එකඟතාවයකට එළඹිලා තිබෙනවා. ඉතින් නෙතන්‍යාහුගේ වසර 12ක දේශපාලන ජීවිතයේ නිමාව ඒ සමග බොහෝ දුරට සනිටුහන් වේවි කියලා විශ්වාස කරන්න පුළුවන්. යෙෂ් අටිඩ් කියන දේශපාලන පක්ෂේ නායක යායිර් ලැපිඩ් ඔහු තමයි මේ පක්ෂ 8කින් සමන්විත සන්ධානයක් ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. මේකේ මේ නායකත්වය අර එකිනෙකා සමග හුවමාරු කරගන්න වැඩපිළිවෙලක් තමයි තිබෙන්නේ. මොකද යමීනා පක්ෂය තමයි ඊළඟ ප්‍රධාන පක්ෂය. එහි නායක නෆ්ටාලි බෙනට් ඔවුන් දෙදෙනා මේ අගමැති ධුරේ හුවමාරු කරගන්නවා. එක්කෙනෙක් මුලදී අගමැතිවරයා බවට පත් වෙලා ඊළඟට 2023 අගෝස්තු 27 වෙනිදා අනිත් කෙනා අගමැති ධුරේට පත් වෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ ඡන්දයකින් මේ නව රජයට අනුමැතිය පළවිය යුතුව තිබෙනවා. ඉතින් බොහෝ දුරට පාර්ලිමේන්තුව මේ අනුමැතිය ලබා නොදුන්නොත් නෙසට් එක වසර දෙකක කාලය සීමාවක් තුළ තමන්ගේ පස්වන මේ මැතිවරණයට යාමට ඊශ්‍රායලයට සිදුවෙනවා. ඒ අතර තවත් ඊශ්‍රායලයේ සම්බන්ධයෙන් එක වැදගත් ප්‍රවෘත්තියක් ඒ තමයි අපි දන්නවා දින 11ක කාලයක් තිස්සේ ඊශ්‍රායලයේ පලස්තීන ප්‍රදේශවලට ඉවක් බවක් නැතුව පහර දුන්න පලස්තීන සාමාන්‍ය වැසියන් 256 දෙනෙකු මරණයට පත් වුණා. මේ අතර සිටිනවා සාමාන්‍ය මේ කුඩා දරුවන් ඉන්නවා 67 දෙනෙක්. දැන් ඊශ්‍රායලයේ මේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1ක මුදලක්
හදිසි උදාහරණයක් හැටියට ඇමරිකා එක්සත් ජනපදයෙන් බලාපොරොත්තු වෙනවා. මොකද ඊශ්‍රායල් ඇමරිකා එක්සත් ජනපදයේ කොහොමටත් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 3.8ක මුදලක් ලබා දෙනවා. මීට අමතරව තමයි අර තවත් බිලියන එක මුදලක් ඉල්ලලා තිබෙන්නේ. මොකද මේ ඇමරිකානු ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබා දුන්නා මේ අර අයන් ඩෝම් එක කියලා හඳුන්වන මේ අර ආරක්ෂණ පද්ධතිය. මේ ආරක්ෂණ පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වුණා මේ හමාස් සංවිධානය එල්ල කළ රොකට් වෙඩි ප්‍රහාරවලින්. මේ අර ඩෝම් අයන් ඩෝම් බැටරි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආධාර ලබා දෙන බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ අනුව දැන් ඊශ්‍රායලය බලාපොරොත්තු වෙනවා මේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් බිලියන 1ක මුදලක් ලබා ගැනීමට. යතර අපි දන්නවා මේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ සමහරට හිතන්නට පුළුවන් ඔය මේ ඊශ්‍රායලය අවසානයේ දවස් 11කට පස්සේ සටන් විරාමයකට එකඟ වුණෙත් අර මේ ආරක්ෂණ පද්ධතියට සිද්ධ වෙච්ච හානිය නිසා කියලා. මොකද මුල් අවස්ථාවේ ඔය ගැටුම් ඇති වෙලා දවස් දෙකකදී සටන් විරාමයක් පිළිබඳව අදහස ඉදිරිපත් වුණාට පස්සේ ඊශ්‍රායලය මේක තරයේ ප්‍රතික්ෂේප කරා. පසුව තමයි ඔය ඊජිප්තුවේ මැදිහත් වීමෙන් පැවති මේ ඉදිරිපත් වුණු යෝජනාවට එකඟතාවය පළ කළේ. බොහෝ දුරට හිතන්න පුළුවන් මේ ආරක්ෂණ පද්ධතියට එල්ලුණු බලපෑම. මොකද අපි මීට ඉස්සෙල්ලත් මේ ගැන කතා කරලා තියෙනවා. සමනි ඊශ්‍රායලයට යුද්ධයක් දිගට ඇදගෙන යාමේ හැකියාවක් නැහැ. ඔය කම්බැක් පවර් කියන එක ඊශ්‍රායලයට සාමාන්‍යයෙන් මාසයකට වැඩි කාලයක් යුද්ධයක් ඇදගෙන ගියොත් ඊශ්‍රායලයේ ආර්ථිකයට බාධා එල්ල වෙනවා. අනෙක් අතට ජනතාව අතර විරෝධතා මතුවෙනවා. විශේෂම මේ රටේ අර දැන් මේ වතාවේ මේ හමාස් සංවිධානය ඉතා දැඩි ආකාරයට රොකට් වෙඩි ප්‍රහාර ඊශ්‍රායලය ඉලක්ක කරගෙන එල්ල කළා. මොකද අපි දැක්කා ගාසා තීරයේ සිට එල්ල වූ රොකට් වෙඩි ප්‍රහාර වලින් මේ වර ඊශ්‍රායල් සාමාන්‍ය බැසිනුත් 11 දෙනෙක් පමණ මරණයට පත් වුණා. මිනිසා විසින් විවිධ දේශ දුක කළ බල පෙරළි කරන්න කොතරම් උත්සාහ කළත් ස්වභාව ධර්මයට එහා ගිය බලයක් නැහැ කියන එක අපිට උපකරලා පෙන්නන ප්‍රෝත්සාහයක් තමයි කොරෝනා වසංගතයේ ලෝකය පුරා පැතිර යාම සහ ඇතැම් මිනිසුන් ඒ නිසා පරාජයට පත් වීම. මේ නිසාම කොරෝනා වසංගත තත්ත්වය නිසාම ලෝකයේ තුල ඇතැම් ක්ෂේත්‍ර යම් පසුබෑමකට ලක් වුණා. විශේෂයෙන් ආර්ථිකය විශාල වශයෙන් වසර ගණනාවකට පසු දශක ගණනාවකට පසු ආර්ථිකය පසුබෑමකට ලක් වුණු අවස්ථාවක්. ඊට පස්සේ මිනිසුන්ට රැකියා හිමිවීම. අපිට මෙන්න මේ කාරණා ගැන කතා කරමු. ලෝක මේ කම්කරු සංවිධානයේ ඔය සුවිසලන්තයේ ජිනීව නගරයේ කේන්ද්‍ර කරගත්ත මේ ශ්‍රමිකයන් පිළිබඳව මේ කටයුතු භාර එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතනයේ ප්‍රකාශ කරන ආකාරයට මේ 2020 අවුරුද්දේ විතරක් සංජීවනී මිලියන 111ක පිරිසකට රැකියා අයින් වෙලා තිබෙනවා. කියන්නේ මේක ඇත්තටම බැලුවොත් එම ඔය මෑත ඉතිහාසයේ ලෝකයේ මුළුදුන් වඩා දරුණුතම රැකියාවලද පළට වැඩිම බලපෑමක් එල්ල කළ අර්බුදේ. මොකද 2008 වසරේ ඇති වෙච්ච ඔය ග්‍රේට් රිසෙෂන් කියන ආර්ථික අර්බුදෙන්වත් මෙච්චර ලොකු බලපෑමක් වුණේ නැහැ. අනිත් අතට මෙතන තියෙන ගැටලුව තමයි තවමත් අපි දන්නවා මේ අර්බුදයත් එක්ක ලෝකයේ සිටින්නේ කර්මාන්ත ශාලා වසා දැමීම. අනෙක් අතට අපි බැලුවොත් එම මේ අපනයනය හා සම්බන්ධව පවතින සීමාවන් සංචරණ සීමාවන් මේ සියලු කාරණා ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් විශ්වාස කරනවා මේ COVID-19 ආර්ථික අර්බුදයෙන් ලෝකයේ ශ්‍රම වෙළඳපළට සිදු වෙලා තිබෙන බලපෑම 2008 මූල්‍ය අර්බුදයෙන් සිදු වුණු බලපෑමට වඩා දසගුණයක් වැඩි කියලා. එතකොට දැන් අපි බැලුවොත් එන තවමත් මේකේ බලපෑම නිසි ලෙස තක්සේරු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ලෝක මේ විශාල පිරිසක් ඉන්නවා මේකට කියන්නේ අර ඉන්ෆෝමල් සෙක්ටර් කියලා. ඒ දිනදා වේල හොයාගෙන කන මිනිස්සු. ඒ මිනිස්සුන්ට මේ සිද්ධ වෙච්ච බලපෑම හොයන්න ගේම් ගෙට ගිහිල්ලා සංගණන කරන්න ඕනේ. ඉතින් ඒ පිරිසට ඇති වෙලා තිබෙන බලපෑම තවමත් තක්සේරු කරලා නැහැ. හැබැයි අපි දන්නවා COVID-19 සිදු වුණු මේ ආර්ථික බලපෑම ඉතාම දරුණුයි. සංවර්ධිත රටවලට පමණක් නෙමෙයි සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් නෙමෙයි සංවර්ධිත රටවලටත් එක හා සමානව රැකියා හිමි වුණා. ආර්ථිකය සංකෝචනය වුණා. ආයෝජන අඩු වුණා. අපනයන සීමා වුණා. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ඉතා වටිනා ආදායම නැති වුණා. ඉතින් COVID-19 දිළිදුකම කෙරෙහි ඇති කරන බලපෑම වඩාත් තීව්‍ර වෙමින් පවතින බවක් අපිට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම මේ අපි බැලුවොත් නම් ඔය ලෝකයේ දියුණු රටවල් තමන්ගේ ආර්ථික යථා තත්ත්වයට පත් කිරීමට මේ ඔය
ෆිස්කල් සපෝට් එකක් හැටියට මූල්‍ය ආධාරයක් හැටියට තමන්ගේ දළ දේශ නිෂ්පාදිතෙන් 128ක පමණ මුදලක් මේ වෙන විට යොදවලා තිබෙනවා. ඒ වගේම ওই නැගීන සංවර්ධන නැගීන රටවල් ඉමර්ජින් කන්ට්‍රීස් හැටියට සලකන රටවල් 107ක් සහ සංවර්ධනයේ පරිවිමින් පවතින රටවල් 102ක පමණ මුදලක් දළ දේශ නිෂ්පාදිතෙන් වෙන් කරලා තිබෙනවා. මොකද බොහෝ රටවල් රටවල් 45ක් පමණ මේ වෙන විට මේ ජනතාවට සහන ලබා දීම සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඉතින් පෙරලා මේකත් ආර්ථිකයට මේ ආර්ථික වලට බලපෑම් එල්ල කරනවා. ඉතින් බොහෝ දුරට විශ්වාස කරනවා මේ සාමාන්‍ය ඔය මේ ලෝකයේ ඔය දිලිදුකම මේ ගෝලීය දිලිදුකම ඔය කොවිඩ් 19 එනකොට ටික ටික අඩු වෙමින් තිබුණේ. එක්ස්ට්‍රීම් පවර්ටි කියලා හඳුන්වන ආන්තික දිලිඳු බව සයිකල් දවසකට එක පුද්ගලයෙකු දවසකට ඩොලර් 1.790ට වඩා අඩු ආදායමක් උපයනවා නම් ආන්තික දිලිඳුකම හැටියට තමයි ඒක නිර්වචනය කරන්නේ. ඉතින් 1990 ඉඳලා 1990 බිලියන 1.9ක පිරිසක් සිටියා ආන්තික දිලිඳු බවේ. 2019 වෙනකොට මේක මිලියන 648 දක්වා අඩු වෙලා තිබුණේ. බොහෝ දුරට 2030 වෙනකොට මේක මිලියන 537 දක්වා අඩු වෙයි කියලා විශ්වාස කරා. හැබැයි මේ කොවිඩ් 19 විසින් අර ලෝකේ ආපු මේ දිලිඳුකම පිටුදැකීමේ සටන ආපස්සට හරවලා තිබෙනවා. විශේෂයෙන්ම මේකේ දැඩි බලපෑමක් වෙලා තියෙන සංජීවනයේ 2015 අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නායකයෝ ලෝක නායකයෝ ඇමරිකාවේ නිව්යෝක් නගරයට රැස් වෙලා ඉතාම වැදගත් වැඩපිළිවෙලක් අරමුණු 17ක් කේන්ද්‍ර කරගත්ත සහස්රක සංවර්ධන අරමුණු හැටියට සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල්ස් හැටියට 2030 වසර දක්වා දිවෙන මේ වැඩපිළිවෙලක් පිළිබඳව එකඟතාවක් ඇති කරගත්ත. මේකේ ඉලක්ක සියල්ලක්ම පාහේ ආපස්සට හැරවීමට කොවිඩ් 19 සමත් වෙලා තිබෙනවා. හොඳය. ඒ තොරතුරු අතර ඉරාන මැතිවරණය සම්බන්ධන තොරතුරු කතා කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. ඉරාන මැතිවරණය මේ 18 වෙනිදා පැවැත්වෙන්නේ. මේකේ මූලික වශයෙන් ගත්තොත් ගැටලුව තිබෙන්නේ කවුද? ඒ කියන්නේ අර වචන දෙකක් තියෙනවා මේ මාධ්‍ය. ඒ කියන්නේ කන්සර්වටිව් කෙනෙක්ද නැත්නම් හෝකිෂ් කෙනෙක්ද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ බොහොම මේ මධ්‍යස්ථ මතධාරියෙක් බලයට පත් වේද, එහෙමත් නැත්නම් දැඩි මතධාරියෙක් බලයට පත් වේවිද කියන කාරණේ පිළිබඳව ඉතින් අර බොහෝ දුරට ඉරානයේ මේ ඉරානයේ තියෙන සුප්‍රීම් කවුන්සිල් එක ඒ කවුන්සිලෙන් තමයි ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වෙන අපේක්ෂකයා කවුද කියන එක මේ තීරණය කරන්නේ. ඉතින් ලයිස්තුව බොහෝ දුරට කප්පාදුවකට ලක් වෙලා තිබෙන බවක් තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් අපේක්ෂකින් දෙදෙනෙක් ඉන්නවා. ඒබ්‍රාහිම් රයිසි ඇත්තටම මේ සහ තව කෙනෙක් ඉන්නවා මේ අබ්දුල් නසීර් හෙමාටි කියලා. හෙමාටි ඉරානයේ මහ බැංකුවේ අධිපතිවරයා. රයිසි අගමිනිසුරුවරයා. ඉතින් මේ කවරෙකු බලයට පත්වනවාද කියන කාරණේ මත තමයි ඩියස්ටික වැඩපිළිවෙලේ අනාගතය සහ කලාපීය වශයෙන් මේ ඉරානයේ බලපෑම පිළිබඳ කාරණයට අපිට මේ බලාපොරොත්තුවක් තබා ගන්නට පුළුවන්. ඒත් එක්කම අපි මේ දිනවල මේ කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා කරන්න වෙන වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතුව ටික කොහෙලා බලන්න මේ ලෝකයේ තුල ප්‍රවණතාව කොහොමද, නැත්නම් ලෝකයේ තුල නවතම අධින වර්තාව මගින් හෙළිවන තොරතුරු මොනවද කියලා මේ කාබනික පොහොර භාවිතය පිළිබඳව. ඇත්තටම මේ ඉතාම වැදගත් ප්‍රවණතාවක් මේක. මොකද ලෝකයේ බොහෝ රටවල් දැන් මේ කෘත්‍රිම පොහොර වෙනුවට සහ කෘමිනාශක වෙනුවට මේ කාබනික පොහොර යොදා ගැනීම කියලා විශ්වාසයක් තබලා තිබෙනවා. මොකද මේකෙන් සිද්ධ වෙන පසට සිදුවන හානිය, පරිසරයට සිදුවන හානිය, පරිසර පද්ධති වල සිදුවන බලපෑම සහ ජනතාවගේ සෞඛ්‍යයට සිදුවන බලපෑම පිළිබඳව මේ විවිධ මෑත කාලේ විවිධ අධ්‍යයන මගින් තහවුරු වෙලා තිබෙනවා. මේක විශාල හානිකර බලපෑමක් තිබෙනවා කියලා. ඉතින් අර මේ ජර්නල් ෆ්‍රොන්ටියර්ස් කියන විද්‍යාත්මක සඟරාව සිදු කළ අධ්‍යයනයක් මේ පළ කළ අධ්‍යයනයක් මේ අධ්‍යයනය සිදු කරලා තිබෙන්නේ ස්පාඤ්ඤයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පර්යේෂකයන් පිරිසක්. ඔවුන් ප්‍රකාශ කරනවා මේ ගොම පොහොර සහ අනෙක් අතට මේ ඔය බීර නිෂ්පාදනයේදී ඉතිරි වෙන දේවල් අර බිය බයි ප්‍රොඩක්ට්ස් හැටියට හඳුන්වන මේ වැනි ද්‍රව්‍ය යොදා ගත්තාම මේ කාබනික ද්‍රව්‍ය යොදාගෙන වගා කරාට පස්සේ එක පැත්තකින් අර කාර්මික කෘමිනාශක වලින් සිදුවන පාරිසරික හානිය අවම වන අතරම අස්වැන්නත්
සියයට පහළවකින් පමණ වැඩි කර ගත හැකි බව මේ අධ්‍යයනය තහවුරු කරලා තිබෙනවා. කතා කරන තිබෙන තොරතුරු වල නිමාවක් නැහැ. නමුත් කාලය සම්බන්ධයෙන් අපිට කාල සීමාවක් තිබෙනවා. ඒ නිසා හිටු දැසන බහමුණ බලාපොරොත්තු වෙන අදට සමගින යන කාලය හරි. අද මේ තොරතුරු විශ්ලේෂණය කරන්න සිවුදස මැදිරිය හිටියේ ප්‍රවීණ විදේශ විද්‍යා විචාරක මාධ්‍යවේදී විජේදසා නායක. ආයුබෝවන් ඔබට සමුදෙමින් අපි වැඩසටහනින් සමුගන්නවා. හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුවපත් නිරෝගිමත් වසනාවන්ත දවසක්. ආයුබෝවන්.